මේ කෝවිඩ් වසංගතයට වඩා ආණ්ඩුවට වැදගත් වෙන්නේ මොකද්ද මේ වරාය පනත මම පැහැදිලිවම පෙන්නනවා අද අයිලන්ඩ් පත්තරේ පැහැදිලිව ප්‍රකාශ කරනවා කවුද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිතුමිය ඩොක්ටර් පද්මා ගුණරත්න කියනවා ලොක්ඩවුන් not Sinopharm immediate solution මේ ඉතාමත්ම හදිසි අවශ්‍යතාවය Sinopharm Sinopharm එන්නත නෙවෙයි लॉकडाउन ने कही ला मगर तो Sinopharm में न ते ते न गुनागुना इन्हें कोटा मास करना नामा गिहिल ला एक एंग मिनिस्ट्री बेर इन्हें कोटा इधर न मिनिस्ट्री का बेर अन्न पुलवां हादिसी में क्रमे तमाई लॉकडाउन ने कही ला नमूद में तरंग में का हादिसी केला दिगिन दिगट मा वाइद्यांस किया दित में राजे मुकद करे वराय नगर पनत साकच्चाव ईट वड़ा वेदगत तुना වරාය නගරයේ බිහිවලා එන්නේ ඇත්තටම අවුරුදු 25කින්. තව අවුරුදු 25ක් යනවා. 2045 තමයි වරාය නගරය අපිට ලැබෙන්නේ. අවුරුදු 25කට ඉස්සරහට තියෙන මේකක් ගැන මොකද්ද මේ තියෙන හදිස්සිය? හැමෝම අහන්නේ යන්නේ ඒකයි මොකද්ද මේ හදිස්සිය කියන එක. ඉතින් එතකොට අද දැන් මේ තත්වය මේ ඔක්කොම අලකලංචි මැද්දේ මොකද්ද කොවිඩ් වලට වෙලා තිබෙන්නේ. දැන් බලන්න අද කියනවා මේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ තියෙනවා සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යංශයෙන් ඒකේ මේ ලංකාවට ගෙන එන ලබන ඖෂධ පිළිබඳව තීන්දුව තීරණ දෙන්න විශේෂඥ කමිටුවක් දාම්මලු ඒ විශේෂඥ කවුටෝ නැද්ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා හොඳයි මොකද ඔහුට කොවිඩ් පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා නමුත් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහත්මයාට තිබෙන්නේ හොඳ දැනුම ඩෙන්ගි වසංගතය ගැන අපිත් කියමු යටත් වසංගත පිළිබඳව තිබෙනවා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට තියෙන එකම තත්වය තමයි ඖෂධ ගෙන්නන සංස්ථාවේ සභාපති ධූරය දැරීම විතරයි මේකෙන්නේ මොකද ඔහු ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් එතකොට ඔහු දන්නේ නැහැ මේ පිළිබඳව කිසිම දෙයක් ඖෂධ පිළිබඳව මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් හැබැයි ඖෂධ පිළිබඳව නෙවෙයි විශේෂඥතාවයේ තියෙන්නේ ඖෂධ පිළිබඳව දන්නේ ඖෂධ විද්‍යාව හදාරපු කට්ටිය ෆාමකොලොජි කියන එකෙන් ආචාර්ය උපාධි ලබා ගත්ත කට්ටිය තමයි මේක දන්නේ හොඳට ඖෂධ වේදේ පිළිබඳ ආචාර්ය විශේෂඥවරු එයින් එක විශේෂඥෙක්වත් නැහැ ඖෂධ තෝරන්නේ එක්කෙනෙක්වත් නැහැ ඉතින් ඒකෙන් තේරෙනවානේ මේ රජයේ ක්‍රියාපටිපාටිය මොකද්ද කියලා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ මේ තුන් දෙනෙක්ව දාලා තියෙනවා එකම ඖෂධ වේදියෙක්වත් නැහැ ලංකාව හිටියව කීර්තිමත්ම ඖෂධ වේදියෙක් තමයි මම ඒ දවස්වල පත් කළා තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මහාචාර්ය අසිත පෙරේරා එතුමා නැහැ දැන් අසිත සිල්ලා එතුමා නැහැ එතුමාවත් නැහැ ඊට ඉස්සෙල්ලා දාලා තිබුණේ මම මහාචාර්ය ජයකොඩි එයත් නැහැ තව මහාචාර්යවරු ඉන්නවා ඕනතරම් මේ ඖෂධ වේදේ පිළිබඳව විශ්වවිද්‍යාල හැම විශ්වවිද්‍යාලකම කවුරුවක්වත් නැහැ මේ දාලා තියෙන වෙනමම හැබැයි දාලා තියලා කියනවා නිපදවුන් ලබන ඖෂධ නව ප්‍රතිකාර ක්‍රමවේද එන්නත් පිළවඳ කැනඩාවේ නිපදවනද ඉන්හෙලර් ඉන්හෙලර් ගැන ඉන්දියාවේ නිපදවන ඖෂධ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ඖෂධ පිළිබඳව ඒවායි වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශ ඉදිරිපත් කරන්න වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශ ඉදිරිපත් කරන්නේ කොහේද ඖෂධ වේදේ පිළිබඳ හසල බුද්ධියක් නැති කට්ටියව දාලා Breaking Dr. King.